ශිරම්න්තිිට පක්ෂ හළ තනතුරක්, මොන ප්‍රශ්නතිමනත් රාජපක්ෂලා තමයි තාමත් ජනතාව අතර මාර්කට් කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ හිතනවා. මහින්දරාජපක්ෂට වයස සහ අබල දුබල බව එක්ක ඉදිරයේදී ලොකු දෙයක් කරන්න බැරිවෙනවා. ඒත් තවටිකක්ං කාලේ අරන් ගොඩනැගෙන්න හිටපු චරිතය වෙන නාමල්ට නායකත්වයට හැඩ ගැහෙන්න්න කාලේ මදිවුණා. ගෝටා අවුරුදු දහයක්න් අල්ලගෙන හිටියා නම් නාමල්ට ලේසියෙන් අරමුණට යන්න තිබුණා. ඒ දැන් ඒ ව්‍යාපෘතිය ඉවරයි. ක්ෂ කියන එක රාජපක්ෂලාගේ නිර්මාණයක්. ඒක මේ ගොල්ලෝ වෙන කාටවත් දෙන්න කැමති නැහැ. දළසුත් මේකතේරුම් අරන් තමයි අලුත් පක්ෂයක් හදන කතා බහක ඉන්නේ. ප්‍රශ්නය කියන්නේ මේ කාටත් රාජපක්ෂලාගෙන් බෞතිස්ම වෙච්ච අය කියන සීල් එක වැදිලා තියෙන්නේ. තාමත් පොහොට්ට පක්ෂයේ බලය තියෙන්න්නේ රාජපක්ෂලාගේ අතේ. රනිල් වික්‍රමසිංහ දිනවන එකඋුනතුන් රාජපක්ෂලා වේලාසනින් ගත්තු තිරණයක් ඒකෙන් පිට දලස් හිතන්න උත්සාකරපු එක වැදකතන් ප්‍රයත්නයක් මේ ප්‍රයත්නයට චන්ද අසු දෙකෙන් එහාට යන්න පොහොට්ටු පොල්මංකාරයා ඉඩදුන්නේ නැහැ මේ පොල්මංකාර බව ඉහලට ගහපු මිනිහා තමයි මහින්ද රජපක්ෂ එයානේ ඉතින් මේ කාගෙතින් පුරෝගමියා. . රාජපක්ෂලා ඩ.ඒ. රජපක්ෂලාහා පසුකරගෙන ගිහින් රාජපක්ෂලා සාමාන්‍ය මන්ත්‍රී භූමිකාවෙන් ගලවලා රජවරුන් පවට පත් කළේ මහින්ද. ගෝටා බැරිනම් බැසිල් හරි ගන්න ඔවුන් කල්පනා කරමින් සිටියා ඒත් බැසිල් ගෝටා බයටටාත්න් වඩා අපකීර්තියට ලක් වෙච්ච පුද්ගලෙක් බවට පත්වුණා. ඒ නිසා මේ දවස්වල රාජපක්ෂලා සැලසුමක් හදනවා ශිරන්ති රාජපක්ෂ ටික කලකට පක්ෂය මුදනට ගගේ. ළඟදී කාල්ටන් ගෙදර සාමාජිකයන්ගේ සාකච්ඡාවක්ති බිලා තියෙනවා. එතනදී මහින්ද ඩ රජපක්ෂ ලක්ෂ්මන් රාජපක්ෂ ජෝජ් රාජපක්ෂ D.ඒ. රාජපක්ෂ ආදන්ගේ ඉතිහාස කතාව දිර්ගලෙස සීපත් කරලා තියෙනවා. මහින්ද අවධාරණය කරලා තියෙන්නේ රාජපක්ෂලා හේවායෝ විදිහට ඉඳලා රජුන් පවට පත්වෙච්ච ඒ ඉතිහාස කතාවයි. හේවායෝ කාලේ, රජුට කිරීටය බේරගන්න උදව් කරන එක. DM. D.ඒ. ලක්ෂමන් ජෝජ් වගේ සේරම අය කරලා තියෙන්නේ ඒක. මහින්ද එන්නෙතින් බන්්ඩාරනායකලගේ කිරීටය රකලා දෙන හේවායෙින් විදිහට. ඒ යන්නේ රාජපක්ෂලාාට උරුම හේවා දේශපාලනයට තමයි. මහින්ද ඉක්දාස් නමසය හැත්තෑ විදිී පාර්ලිමේන්තුවට එන්නේ. ඒත් ඔහු අනුර බණ්ඩාර් නායිකගෙන් කිරීටය උදුරා ගන්න පුද්ගලයාපවට පත්වෙනවා. මහින්දට අගමැතිකම නොදී ඉන්න චන්දරිකා සෑහෙන්න වලිකෑවා. ත් මහින්ද හාමුදුරුවයි මාධ්‍යකාරවෙයි අල්ලගෙන ඒක දැගත්තා. ඉටපස්සේ අන්ුරගේ ආතක් පාතක් නැති වැඩනිසා මහින්දට ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණා. LටE එකේ බෝයි කෝටන් එකෙන් මහින්ද රනිල් පරදවලා චන්ද එක්ක්ෂ අසූහයදාහකින් දිනවා. අන්න එතන තමයි රාජපක්ෂලා සිය හේවා ඉතිහාසය වලලා දමපු අවස්ථාව. එතනින් එහට රාජපක්ෂලා හේවායොන් නෙවෙයි රජවරු කියලයි මහින්ද අවධාරණය කරලා තියෙන්නේ. ඇත්තටම මහින්ද ගෝටා වගේ රජවරු යටතේ අනෙක් සේරම අය අන්තේවාසිකයෝ වනාා. බයබෝයිලා වනාා ඇමතිවරුන්ගේ කොන්ද නෙමෙයි කඩන්න පුළුවන් සේරම කඩලයි වැඩට දාලා තිබුණේ. ඒ ඇමතිලා කරපු වැඩකුත් නැහැ. රාජපක්ෂලා කියපුදේ විතරයි කරන්න අවසර තිබුණේ. නාමල් පවා මෙච්චර අඩුවායසෙන් වැඩවසම් නාම්. කෙගුගේ ලක්ෂණ පෙන්නන්නේ ඒ නිසයි. ඇත්තටම මහින්ද ඔය වයසේදී වැඩවසම් නායකෙකුගේ ලක්ෂණ පෙන්නුවේ නෑ එයා රජුට පක්ෂපාති හේවායෙක් වගේ අන්්‍ර බණඩාරනායක එක්ක වැඩ කළේ අන්්‍ර අයාලේ යනකොට මහින්ද අල්ලු ගසා දාලා ආවා ඒ ආපු ගමන රජවෙලා නැවතුනේ ඉතින් හේවා රාලලාගේ ඉතිහාසය ඉවර කරලා රජවෙච්ච ඉතිහාසය අවසන් කරන්න රාජපක්ෂලා කියෙ ද කෝමටවත් නෑ. ඒ නිසා දැන් ඒගොලන්ගේ සැලසුම තමයි ශිරන්තති රාජපක්ෂ, පක්ෂය ඉහළ තනතුරක් දීලා. රාජපක්ෂ අධිකාරිය ඉදිරි වසර දෙකහමාර තුළ නනත්තු කරන එක. නිරූපමා නියෝජ්‍ය ඇමති දූර දරුවාට රාජපක්ෂ පවුලේ කාන්තාවක්න් නායකත්වයට පත් වෙලා නැති ඉතිහාසය වෙනස් කරන්න මේක අවස්ථාවක් කරගන්න ඕනේ කියලා. රාජපක්ෂ ව්‍යාපෘතියේ අධ්‍යාත්මික නායකයා වගේ ඉන්න මයින්ද කල්පනා කරනවා ඇති.